රටට දැන් උමුණා වෙලා තියෙන සායින්දියාව. සියලුම ජාතීන් එකට වැඩ කරන්න පුළුවන් වැඩපිළිවෙලක්. ජාතීන් අතර ප්‍රශ්න ඇති කරන්නේ නැතුව දැන් අපි ඕගලන් දැක්කා ඒ වලින් මේ ප්‍රවෘත්ති වලටත් කියුණා තව්වීද් වෛද්‍යවරයෙක් බෝෂන් ආර්දා කරලා තියෙනවා කියලා. බෝෂන් ආර්දා කරනවා කියන එක ලේසි පාසු වැඩක් නෙවෙයි. අනිත් ඒකටත් වඩා එක කාන්තාවකවත් කොයිම පොලිසියට කියලා පැමිණිලා කරලත් නැහැ. ඒ මේකක් මට වෙලා තියෙනවා කියලා. ඒකනේ විශේෂම එතකොට මේ වගේ රටේ ප්‍රවෘත්ති අංශ මේ වගේ ක්‍රියාදාමයක් කරනවා කියලා කියන්නේ දැන් අපි අද හුදෙත් සාකච්ඡා කරුවාම තියෙන්නේ මොකද්ද? ඇයි මුන්ට ගහලා නැත්තේ? ගහපන් ගහපන් කියලා තමයි මේ පත්තරවල ටීවී වල දැන් පුන පුනාම කියන්නේ. මේ රට විනාශ කරන්න ඕනේ කියන චේතනාවෙන් වැඩ කරන මාධ්‍ය ටිකක් මේ රට තුල තියෙනවා. ඒක print media වෙන්න පුළුවන්, electronic media වෙන්න පුළුවන්. මේකෙන් පොඩ්ඩක් අවධානම යොමු කරලා මං හිතන්නේ සියලු නාලිකා වලින් අපි ඉල්ලා හිටින්නේ මේ වගේ රටේ මේ වගේ වාතාවරණයක් තියෙනකොට රට ගිනි තියන්නේ නැතුව කරලා ජාතික සමගිය ගොඩනගෙන වැඩපිළිවෙලක් කරුවා නම් හොඳයි කියන එක තමයි මගේ මතය. දැන් ඊයේ ඒ පත්තරේ හෙඩ්ලයින් එක දැක්කාමත් මිනිස්සු බය වෙනවා. කිසිම කාන්තාවක් මුස්ලිම් කෙනෙක් ගාවට ડોක්ටර් කෙනෙක් ගාවට යන්නේ නැති තත්ත්වයක් ඇති කරනවා. මේ වගේ ප්‍රශ්න ඇති කරන මොකද? මං හිතන්නේ ඉස්සරම දිවේින ලියපු පුද්ගලයා කවුද කියලා බලලා එයාව අතරමඟ ගන්න ඕනේ කියන එක තමයි මගේ මතය. ඒක කරන්න ඕනේ. ඒ විතරක් නෙවෙයි Facebook වීරයෝ ඉන්නවා. WhatsApp වීරයෝ ඉන්නවා. ජාතික සමගිය විනාශ කරන උදවිය ඉන්නවා. ඒගොල්ලන් කවුද කියලා දැන් වෙනම යුනිට් එකක් දාලා තියෙනවා නම් මං හිතන්නේ ඒ සියලු දෙනා වාම අතරමඟට අරගෙන ඒකට ලොකු පබ්ලිසිටි. මම මේක දිගින් දිග මින් දැන් නෙමෙයි මම අවුරුදු 4 5 තිස්සේ කියනවා Singapore වල මේ ප්‍රශ්න ඇති වුණා. Singapore වලත් චීනෝ ඉන්නවා. මෙලේ කට්ටිය ඉන්නවා. දෙමළ කට්ටිය ඉන්නවා. ජාතින් කීපයක් Singapore වල ඉන්නවා. ඒ රටේ අගමැතිතුමාට මේක ලොකු ප්‍රශ්නයක් වුණා. මේ ජාතිය අතර කෝලාහල ඇති කරන කට්ටිය බලලා බලලා මල්ලා මොකද කියුවේ ලොකු පබ්ලිසිටියක් දුන්නා පත්තරවල මේම කරන පුද්ගලයා අතරමඟට ගන්නවා කියලා. කිව්වා විතරක් නෙවෙයි අපේ රටේ කියනවා විතරනේ කරන්නේ. හැබැයි කියනවා විතරක් නෙවෙයි ඒක කරලා ලොකු පබ්ලිසිටියක් දුන්නා 50ක් අල්ලලා ජාතින් සියලු ජාතින් වලින් 50ක් අල්ලලා ඇතුළට දැම්මා. එදා සිට අද වෙනතුරු එකෙක්වත් කමෙන්ට් කරන්නේ නැහැ. ඒ Facebook වීරියොත් නැහැ, WhatsApp වීරියොත් නැහැ. ඉතින් ඒ වගේ තත්ත්වයකට අපිපත් වෙන්න ඕනේ. අපි හැමදාම කතා කරනවා මිසක් අපි NATO එක නෝ ඇක්ෂන් ටෝක් ඔන්ලි. අපි කතා කරන්නේ විතරයි කරන්නේ, වැඩ පිළිලක් අපිට නැහැ. ඒ වැඩ පිළිල ගත්තා නම් මං හිතන්නේ ප්‍රශ්නේ ඉවරයි. දැන් අයින්සක මිනිස්සු ඇරස් වෙන ඇටි දැන් බැලුවාම ජනතාවට ඉවස ගන්න බැරි තත්ත්වයක් දැන් තියෙනවා. ඇත්ත වශයෙන්ම කියනවා නම් කලකිරිනවා කියලා කියන්නේ මුස්ලිම් ජනතාව විශේෂයෙන්ම. දැන් මෙතනදී මතක තියාගන්න ඕනේ මම හැමදාම කියන එක දෙයක් තමයි මේ ප්‍රශ්නේ වුණා මේ කාලකන්ණි ගැන අපි කියලා තියෙනවා කියන එක කියනවා. දිගින් දිගටම කියන 1994 ඉඳලා මේ වගේ කාලකණ්ණි පිරිසක් ඉන්නවා මුන් රට විනාශ කරයි කියන එක අපි කියලා තියෙනවා. දැන් අපිට දොස් කියලාවත් අපිට ගහලා මේ ප්‍රශ්නේ විසඳන්න බෑ. ඕගොල්ලන් කරමු නැති එක ගැන හිතන්න. මේක ඇක්ෂන් ගත්තේ නැහැ කවුද කොයි නිලධාරියා කියලා එතන තමයි කොමිෂන් දාලා හොයන්න ඕනේ. ඒක හොයලා ඒගොල්ලන්ට දඬුවම් කරන්න. මේකට දැන් යන මුස්ලිම් ජනතාව ගහනවයි මේ රැවුලක් තිබ්බාම මිනිහා ගන්නවයි පොලිසියෙන් ගුණාරපෙන් බයිනවයි ආමියගෙන් පයින් ගන්නවයි කුර්ආන එක විසිකරනවයි මේක තව ඉස්සරහට ගියා නම් මං හිතන ලොකු විනාශයක් රට තුළ ඇති වෙනවා. නිකන් දැන් එකම පල්ලියට හත් පාරක් යනවා. මොන ඉලව්වට දොච්චර යන්නේ? මොනර අම්බුණා නම් ගමක් නැහැ. හත් පාරක් අට පාරක් ගිහිලා විනාශ කියන්නේ පල්ලිය ගණ්ඩ දෙයක් නෑ. ඉතින් අපි කියනකොට මේව ජාතිවාදී. මේක ජාතිවාදයක් නෙමෙයි. මේක සම්පූර්ණ අසාධාරණයක් වෙනවා. මේ අසාධාරණය ගැන තමයි අද තියෙන සිකියුරිටි කවුන්සිල් එකේ මම කතා කරන්න යන්නේ. අනිවාර්යයෙන්ම අද කතා කරනවා මේවා. මේ වගේ තත්ත්වයක් ඇති වෙන්න බෑ. මේක ඒගොල්ලම සිංහල නායකයෝ ප්‍රකාශ කරනවා මේක මේ විදිහට ගියා නම් මුස්ලිම් ජනතාව එක පැත්තකට තල්ලු වෙයි. ඒගොල්ලන් මේ මීටත් වඩා දරුණු වැඩ කරන්න පුළුවන්. ඉතින් ඕගොල්ලන් තල්ලු කරනවානේ. නිකම්ම අපිත් කියන්නේ ওই ටික තමයි ওই ටික කියන්නේ කියලානේ එකපාර මම අතරමුර ගත්තේ දැනුත් ඕකයි වෙන්නේ යන්නේ. ඉතින් අපි දැන් සිංහල නායකයෝ කියන එක අපි කියන හරි. හැබැයි ඔකට විසඳුම මොකද්ද? කොහොමද මේක ප්‍රශ්නේ විසඳන්නේ? ත්‍රස්තවාදී 8 දෙනෙක් එක්කව වෙලා කෙරුවා විනාශයක් කෙරුවා. ඒක ගැන අපිනේ කියලා දුන්නේ. දැනුත් ඕ අල්ලලා දුන්නේ තපිනේ. ඕගලගේ ලුවේ නැනේ. අපි දීපු ටිප් එකේ අපි දීපු මෙතන ඉන්නවා මෙතන ඉන්නවා කියලා කිව්වා. අපි දැනුත් කියන්නේ එක එන්ටීජී එක තානම් කරලා හරියන්නේ නැහැ. තානම් කරන්න ඕනේ සංවිධාන කීපයක්ම තියෙනවා. ඒක ගැන තවමත් හොයන්නේ නැහනේ. ඒකේ නායක අබ්දුල් රාසික් වල්ලන්නේ කියනවා අල්ලන්නේ නැහනේ. මදු මාදව අරවින්දව අල්ලන්නේ කියනවා පෑ 3යි මිනිත්තු 10යි ඉඳලා දිනවා මිනුවන්ගොඩ. ඒ මිනිහා දැන් හැංගිලා ඉන්නේ වාහනේ විතර ගල්ලලා දිනවා. ඉතින් අපේ පොලිසියට බැරිද මදු මාදව ඉන්න තැන හොයාගන්න? ඇයි අපි හොයාගත්තේ ටෙලිෆෝන් එකේ? කොයිද ඉන්නේ කිය කොයි කණුවේ ඉන්නවද දැන් ඒ කණුවේ එයා පෑ 3යි මිනිත්තු 10 කිඩිය කියලා තියෙනවා දැන් එයා ඉන්න තැන දන්නේ නැද්ද මේ කාටද මේ බොරු කියන්නේ